දේශකයාණන් වහන්සේ පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමින් වහන්සේ. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තහ ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තහ ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තහ. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මුවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම වූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා, සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා, සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි, අද දවසේදී පින්වත් හැම දිනාම වෙනදා වගේම බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타ත්ම වටින ධර්ම කාරණාවක් ශ්‍රවණය කරන්නටයි අද මේ උතුම් වූ සද්ධර්ම දේශනාව ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක පිරිසක් වෙනුවෙන් ධර්ම ශ්‍රවණය කිරීම සඳහා ධර්ම දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ මාතලේ මන්දණ්ඩාවිල මිරියම් පතිරේ මෑණියන් ඉරේෂා යශිකලා සහ චන්දිමා කියන මිනිමේ දීනියන් තුන්දෙනා විසින් අපි මේ පින්වතුන්ට ධර්මානුශාසනාව අවසානයේ බොහෝ දිනෙකට ධර්ම ශ්‍රවණය කරලා ළඟා කරගත්තා වූ සියලු කුසල ධර්මයන්ගේ බලයෙන් අපි මේ පින්වතුන්ට පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ කාරණාව එසේ සිහිපත් කරමින් අද දවසේ අදට નિયમિત ධර්ම දේශනාව අපි දේශනා කරන්නයි මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ. අපි මේ දවස්වල සාකච්ඡා කරගෙන යන්නේ ධර්මාශෝක මහරජතුමා පිළිබඳව. භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයේ මේ බුද්ධෝත්පාද කාලය බබලවන්න භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය চিරාත් කාලයක් පවත්වන්න මේ සම්බුද්ධ ශාසනයේ ප්‍රත්‍යදායකයන් අතරින් අගතනතුර ලැබූ ධර්මාශෝක මහරජතුමා පිළිබඳව අපි සාකච්ඡා කරගෙන යන්නේ. පසුගිය සතියේ වෙනකොට අපි දේශනා මාලාවේ නිමාවටපත් කළේ ධර්මාශෝක මහරජතුමා මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි මේ සම්බුද්ධ ශාසනයේ ස්වාමීනි මම දායකයෙක් නේද කියලා. එකෙන් අදහස් කරන්නේ මේ ශාසනයේ කොටස්කරුවෙක්ද කියන කාරණාව. ඉතින් මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ දේශනා කරනවා, මහරජ ඔබ මේ බුද්ධ ශාසනයේ කොටස්කරුවෙක් නෙමෙයි. රජතුමා අහනවා බොහොම කනගාටුවෙන්, 86 කෝටියක් ධනෙ වියදම් කරලා 84000ක් විහෙර විහාර කරවලා දවස් පතා මේ තරම් පොදු පූජා පවත්වලා බුදුන් සරණ ගිය පුදා පටන්ම දවසකට ලක්ෂ 5 ගානේ මම ධනෙ වියදම් කරලා තුනුරුවන්ට පොදු පූජා පවත්වන මාවැනි ශ්‍රද්ධාවන්ත රජෙකු මේ ශාසනයෙහි අයිතිකරුවෙක් නොවෙන්නේ මොන කාරණාව නිසාද කියලා අහනවා. ඒ වෙලාවේ තමයි රයිතුමා සිහිපත් කරන්නේ, මහරජ තමන්ගේ යම් දරුවෙක් සම්බුද්ධ ශාසනයට පූජා කරනවා නම් අන්න ඒ සම්බුද්ධ ශාසනයට දරුවෙක් දානය කිරීම සම්බුද්ධ ශාසනයේ කොටස්කරුවෙක් වෙන්නට වරම් ලබන කාරණාවක් කියලා දේශනා කරනවා. මම පසුගිය සතිය දේශනාවේදී අපේ පින්වතුන්ට සිහිපත් කරා සම්බුද්ධ ශාසනයට දරුවෙක් දානය කරන එක මොනතරම් පින් වැඩෙන පින්කමක්ද කියන එක. ජම්බු ද්වීපයේම 84000ක් විහෙර විහාර හදනවටත් වඩා දවසකට ලක්ෂ 5 ගානේ දන් දෙනවටත් වඩා මේ තරම් පොදු පූජා කළත් නොලබන්නට පුළුවන් වරමක් ඉඩක් මේ බුද්ධ ශාසනයේ ලබන්න පුළුවන් තමන්ගේ දරුවෙක් සම්බුද්ධ ශාසනයට දානය කිරීම තුලින්. ඉතින් මේ කාරණාව මං හිතනම ගොඩාක් වැදගත්. හැබැයි ඉතින් මේ කාරණාව තුළ අපි සිහි කරගතිය යුතු කරුණ තමයි සම්බුද්ධ ශාසනයට දරුවෙක් දානය කිරීම මහත් වූ ආනිසංස ලැබෙන දෙයක්. හැබැයි ඒ දානය කරන දරුවා සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම වෙනුවෙන් කටයුතු කළ යුතුයි. මං හිතනවා මේ කාරණාවත් බොහොම විශේෂ කාරණාවක් කියලා. ඉතින් ධර්මාශෝක මහරජතුමා මෙන්න මේ කාරණාවට හිත යොමාගෙන තමන් රජ බවට පත් වෙලා මුල් යුගයේ රාජ්‍ය කරන කාලේ තමන්ගේ අග්‍රමහේෂිකාව වශයෙන් හිටියේ වීටිස දේවිය. ඈ තමයි තමන්ගේ ප්‍රථම දරුවෝ දායන් මේ ලෝකෙට දානය කළේ. එනම් ඔවුන් තමයි තමන්ගෙම උපන් දරුවෝ. ඉතින් ඒ නිසා රජතුමා මේ වෙනකොට අවුරුදු 20ක් සම්පූර්ණ කරලා ඉන්න මිහිඳු කුමාරයා දිහා බලලා කුමාරයාගෙන් අහනවා, ඔබ කැමතිද මහාන වෙන්න? එතන මිහිඳු කුමාරයා කියලා කියන්නේ ධර්මාශෝක මහරජතුමාගේ ඉතුරු වෙච්ච සහෝදරයා. ඒ කියන්නේ තිස්ස රජතුමා, තිස්ස කුමාරයා තමයි ධර්මාශෝක මහරජතුමාගේ යුවරජ බවට පත් වුණේ. නමුත් තිස්ස කුමාරයා මහාන වෙනවනේ. අපි කලින් එක මතක් කළා. ඉතින් තමන්ගේ මාමා මහාන වෙච්ච දවසේ තමයි මිහිඳු කුමාරයාට හිතේ ආසාවක් ආවේ තමන්ටත් මහාන වෙන්න තිබුණා නම් හොඳයි කියලා. හරියට පිය රජුරුවන්ගෙන් අවසරය ලැබෙන්නේ කොයි වෙලාවෙද බලාගෙන හිටියා වගේ මිහිඳු කුමාරයා මහාන වෙන්න කැමතිද කියන වචනය පිය රජුගේ මුවින් පිට වෙනකොටම මහත් වූ ප්‍රීතියකින් කුමාරයා කියනවා, එහෙමයි දේවයන් වහන්සේ, මා දැන්ම මහාන කරන්න කිව්වා. ඉතින් මේ අවස්ථාවේදී දෙවණියට හිටියේ අවුරුදු 18ක් සම්පූර්ණ කළ හිටිය සංඝමිත්තා කුමරිය. ඒ තමන්ගෙන් මෙලොවට ජාතක වෙච්ච දෙවෙනි දරුවා මේ සංගමිත්තා කුමරේගේ මොහොන දිහා බලලා තහනවා. නුඹත් කැමතිද මහාන වෙන්න? සංගමිත්තා කුමරිය ඒ වෙනකොට විවාහයටපත් වෙලා දරුවෙකුත් මෙලොවට ජාතක දායාද කළ හිටියේ ඒ සුමන කුමාරයා. නමුත් තමන්ගේ ස්වාමියා අග්ගි බ්‍රාහ්මණ කුමාරයා පැවිදි වුණා. අන්න ඒ පැවිදි වෙච්ච දවසේ තමයි සංගමිත්තාවට හිතේ ආසාවක් ආවේ තමන්ටත් මෙහෙණි සස්නේ පැවිද්ද ලබන්න තිබුණා නම් හොඳයි කියලා. ඉතින් එයත් පිය රජුරුවන්ගෙන් මේ වචනේ එනකන් මග බලාගෙන හිටියා වගේ පිය රජුරුවන්ගේ මොවින් මේ වචනේ පිට වෙනකොටම මොහොතක් කල් නොයවා එමෙතේ පියාණන් වහන්සේ මම දැන්ම මේ මෙහෙණි සස්නේ පැවිදි කරන්න කියලා ඉතින් එයත් පිය රජුරවන්ට ආයාචනා කළා. මෙන්න මෙහෙම තමයි දරුවෝ දෙන්නම මහණෝනි. ඇත්තටම පින්වතුනි මිහිඳු කුමාරයා කියලා කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. ධර්මාශෝක මහරජුරුවන්ගේ පස්සේදී මීළඟට මුළු ජම්බුද්වීපයටම අධිරාජ්‍යවරයා වෙන්න හිටපු රජු. ඉතින් ඒ කුමාරයා තමයි ඒ සැපය අතහැර ලැබිලා මේ සම්බුද්ධ ශාසනයෙහි මහානදම් පුරන්න ඕනේ කියලා තීරණය කළේ. එනගේ අත්හැරීම මොනතරම් විශේෂද කියලා හිතන්නකෝ. එහෙම අත්හරින්න හිතක් කෙනෙකුගේ හිතේ පහළ වෙන්නෙම සාංශාරික පුරුද්දක් නිසාමයි. මොකද සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් කෙනෙක් මහා ධනයක් එක්ක සැප විඳිනකොට ඒ සැපය විඳින එක තමයි ජීවිතයේ සුවය කියලා. හැබැයි කෙනෙක් ධර්ම මාර්ගයේ යනකොට කෙනෙක් මේ ප්‍රතිපදාව සම්පූර්ණ කරනකොට අර සමහර සැප විඳින අයට හිතෙන්නේ මේ මිනිස්සු අනුවණියෝ කියලා. ඇත්තට මෙහෙම හිතෙන්නේම ඒ අනුවණයන්ගේ තියෙන බාල බව නිසා. ධර්මී බාලයා කියලා හඳුන්වන්නේ ධර්මයේ දන්නේ නැති කෙනාට. ධර්මයේ දන්නේ නැහැ කියන්නේ කාටද? මෙලෝ පරලෝව දන්නේ නැහැ. තමන් කරන දේ තමන්ට සංසාරේ විපාක දෙන විදිය තමන් දන්නේ නැහැ. තමන්ට මේ වගේ දීර්ඝතර සංසාර ගමනක යන්න තියෙනවා කියන එක තමන් දන්නේ නැහැ. අන්න ඒ කෙනා තමයි බාලයා කියන්නේ. ඉතින් අද කාලෙත් සමහර වෙලාවට අපි දකිනවා සමහර වෙලාවට ගිහි ජීවිතේ ගත කරලා ඒ ගිහි ජීවිතේ තියෙන බැඳීම් එක්ක ඇතිවෙච්ච සාංශාරික බයත් එක්ක ඒ ජීවිතය අතහැරලා ඇවිල්ලා මහාන වෙනවා. හැබැයි එහෙම මහාන වෙනකොට සමහර අයට හිතෙන්නේ නම් ඒක අනුවන තීරණයක් කියලා. ඇත්තටම පින්වතුනි ඒ වගේ අදහස් එක්ක අපි ගැටෙන්න ඕනෙම නැහැ. ඒක හරියට අර උම්මත්තකයෝ පිරිසක් එක ගැටෙනෝ වගේ වැඩක් නේ. ඒ මොකද ඔවුන්ට ඒ යන ගමන පිළිබඳ අවබෝධයක් නැහැ. ඔවුන් හිතන්නේ මේ ඉන්න කාලේ පුළුවන් තරම් පංචකාමයෙන් සතුටු වෙලා විනෝද වෙලා තමන් කැමති විදියට තමන්ගේ ජීවිතය ගත කරලා ඒක විඳලා බැරි කාලෙක මේ ආගම දහමට හුරු වෙනවා කියන හැඟීමක් නේ ඔය ගොඩාක් අනුවණයන්ගේ හිතේ තියෙන සංකල්පයේ තියෙන්නේ. නමුත් ඕකේ තියෙන පිංගුතුනි භයානක බව මොකක්ද දන්නවද? ඒකේ තියෙන භයානක බව තමයි අපි හිතමුකෝ හරි ඔය කියන කාලේදී මාර්ගය පුරන්නට ඒ කෙනාගේ හිතේ කැමැත්තක් ඇති කරගෙන ඒ කෙනා ඒ වෙනුවෙන් අර තමන්ට හැකියාව තියෙන කාලේ පංචකාමෙන් සතුටු වෙලා ඉන්නවා. ඉතින් කවුද පින්වතුනි අපිට මේ ලෝකේ සහතිකයක් දීලා තියෙන්නේ? ඒකාන්තයෙන්ම අපි ওই වයසට යනකම් ওই ධර්ම මාර්ගයේ පුරණකම් ජීවත් වෙනවා කියලා. ඉතින් හිතන්නකෝ ඔය අතරමැද කාලයේදී අපි මරණයටපත් වුණොත් මොකද වෙන්නේ? අපි කවුරුවත් මාරයත් එක ගිවිසුම් ගහගත්තු අය නෙමෙයි. නහිනෝ සංගරන් තේන මහා සේනේන මච්චුණා. මහා සේන කියන මාරයත් එක්ක අපි ජීවිසුන් ගහගත්තු අය නෙමෙයි. එනිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ මේ ප්‍රතිපදාව පුරන්න කොයි වෙලාවේද? දැන්ම අජේව කිච්ඡං ආතප්පං. අදම මේ ප්‍රතිපදාව පුරන්න. කෝජඤ්ඤා මරණං සොවේ. මොකද මරණය කොයි වෙලාවෙ වෙනවද කියලා අපි කාටවත් කියන්න දන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපේ පින්වතුන්ගේ මේ ගිහි පංචකාම සොවයට බුදුදහම කිසිසේත්ම බාධාවක් නෑ. හැබැයි බුදුදහමේ නිතරම කියන කාරණාවක් තමයි මිත්‍යා ජීවෙන් ජීවත් වෙන්න එපා. අද කාලේ බලන්න ඇතැම් පෞකාර උදවිය මේ බුදුදහම පිළිබඳව වැරදි සංකල්පයක් සමාජගත කරන්න විශාල උත්සාහයක් දරනවා අපිට පේනවා. මේක මේ බොහොම හීන, මේක බොහොම ප්‍රාථමික, මේක බොහොම ඍණාත්මක අදහස් තියෙන දහමක් ඇටියට. බණක් අහන්න නැති, බණ පොතක් කියවන්න නැති, එහෙන් මෙහෙන් අහුලගත්තු කෑලි දෙක තුනකින් ධර්මයේ තීරණය කරන ඇතැම් එවැනි අදහස් දරන අය එහෙම හිතුවට මේ බුදුදහම සම්බන්ධයෙන් ඇත්තටම බුදුදහම කියන්නේ එහෙම දහමක් නෙවෙයි. එහෙමනම් පින්වතුනි කොහෙන්ද විශාකා උපාසිකාව කියලා කාන්තාවක් මේ බුද්ධ ශාසනයෙහි දියුණුවක් ලබන්නේ? ඒ අවුරුදු 7 සෝවාන් ඵලයේ ලැබුවේ. ඒ විවාහ වෙනවා. දරුවොත් විශාල ප්‍රමාණයක් මේ ලෝකෙට දායාද කරන්නේ. ඊළඟට කොසල් මහරජුරුවෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භාවයේ ලබලා රාජ්‍යත් කරානි. ඉතින් බිම්බිසාර රජුරුව හිතන්නකෝ. බිම්බිසාර රජුරුව අංගමගද දිගේ රාජ්‍ය කරානි සෝවාන් වෙලා ඉඳගෙන. ඉතින් එහෙම තැනට ගිහිල්ලත් ඔය කටයුත්ත කරා නම් එහෙනම් ඒකෙම හිතන්න මේ ධර්ම මාර්ගයේ හැසිරෙනවා කියන එක ගිහි ජීවිතයට බාධාවක් නේ. හැබැයි වැරදි කරුණු අල්ලගෙන වැරදි තැනින් අල්ලගත්තම කොහොමත් ඒක Tamanට හිතෙන්නේ බාධාවක් ඇටියට. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන්නේ මිත්‍යා ජීවෙන් කටයුතු කරන්න එපා, සම්මා ජීවෙන් කටයුතු කරන්න. එතකොට ඒක ගිහි ජීවිතය ගත කරන කෙනාට එක මට්ටමක් කියනවා. පැවිදි වෙච්ච කෙනාට ගත කරන තවත් මට්ටමක් කියනවා. එතකොට ගිහි ජීවිතය තුලත් මට්ටම් කිහිපයකින් බෙදලා තියෙනවා. පන්සිල් රකින්න කෙනෙක්, අටසිල් රකින්න කෙනෙක්, දසාංග සීලය රකින්න කෙනෙක්, එහෙම මට්ටම් තියෙනවා. ඒ තමන්ගේ හැකියාවට අනුව ඒ මට්ටම් දියුණු කරගෙන යන්න පුළුවන්. ඊළඟට පැවිදි වෙච්ච කෙනාටත් මට්ටම් කීපයක් තියෙනවා. සිල් රකින්නකොට සාමණේර සීලය කියලා එක මට්ටමක් තියෙනවා. උපසම්පදා සීලය කියලා තවත් මට්ටමක් තියෙනවා. ඒතර ඒ තුලත් සිල් රකින්න තවත් උසස් ක්‍රම වේද තියෙනවා. දුතාංග දරන්න පුළුවන්, වත් සමාදන් වෙන්න පුළුවන්. ඒ වගේ එක එක මට්ටම් තියෙනවා. ඒ තමන්ට කැමති මට්ටමක් තෝරගෙන තමන්ගේ ඉන්න තැනින් ඉහළට යන විදියට කටයුතු කරන එක තමයි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තුල කියන්නේ. භාග්‍යවතුන් වහන්සේ පින්වතුනි කාටවත් කියලා නැහැ හැමෝම මහාන වෙන්න ඕන කියලා. භාග්‍යවතුන් වහන්සේ කියලා නැහැ මේ රස්සාවල් කරන්න එපා, ධනය හම්බ කරන්න එපා. අපේ පින්වතුන් බලන්නකො ධර්මයේ කොහෙද එහෙම තැන කියලා තියෙන්නේ කියලා. ඒකයි අපි ගොඩාක් වෙලාවට මේ කරුණු කාරණා වැරදියට අහුලගෙන වගේ ඉගෙන ගන්න ගියාම ගොඩාක් අයගේ ජීවිතවලට වෙන බලපෑම ඕකයි. ඒ නිසා අපේ පින්වතුන් පුළුවන් තරම් මේ නිවැරදි ධර්මියම කියවන්න. අද ධර්මයේ කියවන්න පුළුවන් ඕන තරම් අවස්ථා අපේ සමාජය තුල තියෙනවා. ඒ තුලින් මේක ඉගෙන ගන්න උත්සාහ කරන්න. ඇත්තටම තමන්ගේ ජීවිතේ නිවෙන ක්‍රමයක් මේ දේශනා කරන්නේ. හැබැයි මේ ක්‍රමයෙන් මිදිලා කෙනෙක් කටයුතු කරනවා නම් මතක තියාගන්න එක දෙවෙනි ක්‍රමයක්. බුදුදහම කරන්නේ නිවීම. අපි මේ කෙලවරක් පණවන්න බැරි ආපු සංසාර ගමනේ ආවේ යන්නේ ඉන්නෙත් දැවි දැවි. මේ දැවි දැවි යන සංසාර ගමනට නිවීමක් තමයි බුදුදහම උගන්වන්නේ. ඒ නිසා බුදුදහම තමන්ගේ ගිහි ජීවිතයට කිසිම බාධාවක් නෑ. හැබැයි කොහොමත් පෞකාර ක්‍රියා කරන පෞකාරයන්ට පිංඔතුනි හිතලා බලන්නකෝ රටක තියෙන නීතිය පවා ඉතින් ඔවුන්ට අමිහිරිනේ. නීතිය පවා අමිහිරි. ඉතින් ඒ නිසා පව් කරන උදවියට බුදුදහම කියන්නේ නීරස දෙයක් වුණාට යහපත් ජීවිතය ගත කරන කෙනාට බුදුදහම කියන්නේ මధుර දහම. ඉතින් එහෙමනම් මේ මහා රාජ්‍යන් වල රජ සැප විඳින රජවරු ඒ රාජ්‍යන් අතහැරලා පින්වතුනි මේක වැළඳ ගන්න විදියක් නැහෙනි. මේකේ තරම් ප්‍රණීත බවක් තියෙන නිසා තමයි මේක අනුගමනය කරන්නේ. නමුත් මේ ප්‍රණීත රසය තවම අවබෝධ වුණේ නැති නිසා තමයි සමහර කෙනෙකුට මේක නීරසයි කියලා හිතෙන්නේ. ඉතින් ඒ නිසා දැන් ඒ ගිහි ජීවිතය තුළ ගත කරන අයට ඒ මට්ටම තුළින් ඒ ගමන යන්න පුළුවන්. ඉතින් කැමති කෙනෙකුට ඒක අතහැරලා මහාන වෙන්නත් පුළුවන්. එහෙම ප්‍රතිපදාව පුරන්නත් පුළුවන්. මොකද දන්නවනේ අපි කවුරු මොන දේ කිව්වත් හොඳින් මතක තියාගන්න අපි හැම දිනාටම පිංඔතුනි තියෙනවා යන්න සංසාරය. අපිට මේ ජීවිතේ ලැබිලා තියෙන මේ එක එක්කෙනාව සතුටු කරව ජීවත් වෙන නෙමෙයි. අපට ලැබිලා තියෙන්නේ අපේ සංසාරේ රැකගන්න ඒ ආපු ගමන් මගේ මේ අම්බලමේ අපි වැඩ ටිකක් මේ කර ඉන්නවා. මොකද අම්බලමේ අපට අර ගමනට අවශ්‍ය කරන ඒ දේ කරගන්න ඒ කටයුතු ටික කරගන්න අපට ඒ අම්බලම මේ වෙලාවේ ප්‍රයෝජනයක් වෙන නිසා. ඉතින් ඒ නිසා මේ යුතුයකම් ටික ඉටු කරන ගමන් අපේ සංසාරය ගැන අපි හිතලා කටයුතු කරන්න ඕන. මොකද මම අර කලිනුත් දවසක මතක් කරා වගේ අපි හොඳින් අවබෝධ කරගන්න ඕන කාරණාව තමයි පිටුතින් අපි පව් කරාම ඒ පව් ටික ගෙවන්න වෙන්නේත් අපිටම තනියම තමයි. එදාට කවුරුවත් පිටුතින් අපිට පිහිට වෙන්නේ නෑ. අපිට කවුරුවත් ඒ පව් ගෙවන එකට උදව් කරන්නේ නෑ. අපට වචනකින්වත් සහනයක් දෙන්න මේ වෙලාවට කවුරුවත් නෑ. ඒ නිසා අපේ පිංඔතුන් ආන්නේ කාරණාව හරියට අවබෝධ කරගෙන මේ දේ තේරුම් කරගන්න. මිහිඳු කුමාරයා ජම්බු දීපේටම රජ වෙන්න තිබිච්ච අවස්ථාව නැති කරගෙන දැන් ඊට වඩා උතුම් තැනකටයි දැන් මේ යන්න හදන්නේ. ඉතින් මිහිඳු කුමාරයාගේ මේ කැමැත්තයි සංගමිත්තා කුමරීගේ කැමැත්තයි ඇතුව ධර්මාශෝක මහරජතුමා තීරණය කරලා ඒ දෙන්නව මහාන කරවන්න. ඉතින් මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ උපාධ්‍යයන් වහන්සේ කොට මහා දේව මහතෙරුන් වහන්සේ ආචාර්යවරයන් වහන්සේ කොට මිහිඳු කුමාරයාව පැවිදි කළා. ඊළඟට මජ්ජත්තික කියන තෙරුන් වහන්සේ ආචාර භාවයේ තබලා මිහිඳු තෙරුන් වහන්සේව උපසම්පදා කළා. ඉතින් සදහන් කරනවා පින්ඔතුනි ඒ හිස බාන වෙලාවේ උන්වහන්සේ සිව්පිලි සිඹියාවට පත් උතුම් වූ මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. සිව්පිලි සිඹියාව කියලා කියන්නේ අර්ථ ධර්ම කියන මෙන්න මේ කාරණා හතර. ඉතින් මෙන්න මේ අරහත් භාවයට පත්වෙච්ච මිහිඳු මහරහතන් වහන්සේ පිංඔතුනි මේ සම්බුද්ධ ශාසනය බබලවපු මහා මිනි පහනක් වගේ. මොකද උන්වහන්සේ මේ ශාසනය විඩුවෙන් කරපු සේවය මෙපමණයි කියලා නිම කරන්න බෑ. ඉතින් ඊට පස්සේදී සංගමිත්තා කුමරිය ආයුපාලී කියන රහත් මෙහෙණින් වහන්සේ උපාධ්‍යායන් වහන්සේ කොට ධම්මපාලී මෙහෙණින් වහන්සේ ආචාර්යවරයන් වහන්සේ කොට මහාන වෙනවා. ඊළඟට ඒ උබුතෝ සංඝයා ඉදිරියේ උන්වහන්සේ උපසම්පදාව ලබනවා. ඒ දවසේම එයත් උතුම් වූ අරහත් ඵලයේ සාක්ෂාත් කරගන්නවා. ඉතින් මේ මිහිඳු මහරහතන් වහන්සේ උපසම්පදාවට පත්වෙච්ච දවසේ ඉඳලා මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේගේ ළඟ ධර්ම විනය ඉගෙන ගත්තා. ඒ ධර්ම විනය කියලා කියන්නේ ත්‍රිපිටකයයි අට කතාවයි. තුන් අවුරුද්දක්ම එක දිගටම මේ ධර්ම ඉගෙන ගත්තා. ඉතින් අපේ පින්වතුන් බලන්න මේක මං හිතනවා ඉතාම හොඳ අවස්ථාවක් කියලා මේ කාරණාව ගැන සාකච්ඡා කරන්න පොඩි මොහොතක්. ඒකට හේතුව තමයි මිහිඳු මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ විමුක්තිය ළඟා කරගෙන ඉවරයි. දැන් අයි තමන් වහන්සේට කරගත යුතුයි කියලා නිවන වෙනුවෙන් අමුතු දෙයක් නැහැ. අනිත් එක තමයි මිහිඳු මහරහතන් වහන්සේ කියන්නේ සිව්පිලිසිඹියාවටපත් මහරහතන් වහන්සේ නම. සිව්පිලිසිඹියාව කියලා කියන්නේ අර්ථ ධර්ම නිරුක්ති පටිභාන. අර්ථය කියලා කියන්නේ අට කතාව පිළිබඳව තියෙන දැනුම, ධර්මය කියලා කියන්නේ මූලික පිටකයේ පිළිබඳව තියෙන දැනුම, නිරුක්ති කියලා කියන්නේ භාෂා 101ක් කතා කිරීමේ හැකියාව, පටිභාන කියලා කියන්නේ අර අර්ථයයි ධර්මයයි තමන් දන්න කැමති භාෂාවකින් දේශනා කරන්න පුළුවන් හැකියාව. ඔන්නෝකට තමයි සිව්පිලිසිඹියාවටපත් මහරහතන් වහන්සේ නමක් ළඟ තියෙන විශේෂත්වය. අට කතාව පිළිබඳව තියෙන දැනුම, ත්‍රිපිටකය පිළිබඳව තියෙන දැනුම, භාෂා 101ක් කතා කරන්න පුළුවන් හැකියාව. ඒ වගේම තමයි ඒ අර්ථයයි ධර්මයයි තමන් දන්න කැමති භාෂාවකින් අන්‍යයන්ට දේශනා කරන්න පුළුවන් හැකියාව. එම්නි මේකට තමයි සිව්පිලිසිඹියාවටපත් මහරහතන් වහන්සේ නමක් බවට පත්වීමේ තියෙන විශේෂත්වය. නමුත් පින්වතුනි බලන්න මෙතන තියෙන විශේෂත්වය තමයි මිහිඳු මහරහතන් වහන්සේ එහෙම අරහත් ඵලයේ ලබලා උන්වහන්සේ තුන් අවුරුද්දක් ත්‍රිපිටක අට කතාව ඉගෙන ගත්තා. අවුරුදු 3ක් ත්‍රිපිටක අට කතාව ඉගෙන ගත්තා. ඇත්තටම පින්වතුනි මෙන්න මේ ඉගෙන ගන්න ක්‍රමයට කියනවා බණ්ඩාගාරික පරියාප්තිය කියලා. ධර්මයේ ඉගෙන ගන්න ආකාර 3ක් තියෙනවා. අලගද්ද පරියාප්තිය, නිත්තරණ පරියාප්තිය, බණ්ඩාගාර පරියාප්තිය. අලගද්ද පරියාප්තිය කියලා කියන්නේ සමහර කෙනෙක් ධර්මයේ ඉගෙන ගන්නවා ලාභ සත්කාර පිණිස. ධර්ම කතිකයක ඉගෙන ගන්න පුළුවන්. මම මේ විදිහේ කරුණු කාරණා දැක්කොතින් මට මෙන්න මේ විදිහට සිව්පසය ලැබි. මේ වගේ බණ කිව්වොත් මට මේ විදිහට ප්‍රශංසා ලැබේ. සියල්ලෝ අතර මාව ප්‍රමුඛයෙක් බවට පත් වෙයි. ඉතින් අන්නේ ක්‍රමයට යමෙක් ධර්මයේ භාවිතා කරමින් ඉගෙන ගන්නව නම් අන්නේ ඉගෙන ගන්න ක්‍රමයට කියනවා අලගද්ද පරියාප්තිය කියලා. බුදුරජාණන් වහන්සේ නම් එතනදී කියන්නේ ඒ ක්‍රමයට ධර්මයේ ඉගෙන ගන්නවට වඩා නිදා ගන්න එක වටිනවා කියලා. ඇයි ඒ නිදා ගන්න එක වටිනවා කිව්වේ? ඒකෙන් කියන්නේ පින්වතුනි නිදා ගන්න කෙනෙකුට නිින්දට ඇබ්බැහි වෙච්ච කෙනෙක් කෙනේ සාමාන්‍යයෙන් දවසේ වැඩි කාලයක් නිින්දට ඇලිලා ඉන්නවා නම් පිටුතරේ කියලා තියෙන්නේ ඒ කෙනා ඊළඟ ජීවිතේ සර්පෙක් වෙනවා කියලා. මොකද නිදා ගන්නවා කියන එක වඳ භාවයක් කියලා ධර්මයේ හඳුන්වලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුල උගන්වන්නේ මේ ප්‍රතිපදාව පුරන කෙනාට නිදා ගන්න නැතුව ඉන්න. හැබැයි යමෙකුට නිදා ගන්න ඕන නම් උන්වහන්සේ දේශනා කළා තියෙන්නේ පැය 4යි නිදා ගන්න. ඒ රෑ 10යි පාන්දර 2යි. ওই වෙලාව තමයි නිදා ගන්න අවසර දීලා තියෙන්නේ. හැබැයි යම් කිසි කෙනෙක් උවිත වඩා නින්දට ඇබ්බැහි වෙනවා නම් ඒක භාග්‍යවතුන් වහන්සේ ප්‍රශංසා කරන කාරණාවක් නෙමෙයි. මොකද ඒක ජීවිතේ වඳ භාවයක්. ඉතින් ඒකයි මෙතන කියන්නේ දැන් නිදා ගන්න කෙනෙක් ඊළඟ ජීවිතේ සර්පෙක් වෙනවා. නින්දට ඇබ්බැහි වෙන කෙනා. හැබැයි ලාභ ප්‍රයෝජනේ පිණිස ධර්මී ගණ ගන්නවන යමෙක් ආන් ඒ කෙනා නිරයට යනවා. ඒ භාග්‍යවතුන් වහන්සේ එතන කිව්වේ ඒක අර අලගද්ද ක්‍රමයට ධර්ම ඉගෙන ගන්නවට වඩා නිදා ගන්න එක වටිනවා කිව්වේ මොකක් නිසාද? නිරයට යනවට වඩා සර්පෙක් වෙලා ඉපදෙන එක ලාභ නිසා. මොකද නිරේ දුක සර්පෙක් වෙලා විඳින දුකට වඩා වැඩිනේ. ඒ නිසා හිම කිව්වේ. ඉතින් ඒ නිසා පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ ඒ ක්‍රමයට ධර්ම ඉගෙන ගන්න එක ප්‍රශංසා කළා නේ. ඊළඟ දෙවෙනි ක්‍රමය තමයි නිත්තරණ පරියාප්ති ක්‍රමය. නිත්තරණ පරියාප්ති ක්‍රමය කියලා කියන්නේ සමහර කෙනෙක් ධර්ම ඉගෙන ගන්නවා තමන්ගේ දියුණුව පිණිස. හරියට සිල් රකින්නේ කොහොමද? නිවැරදිව දානයක් දෙන්නේ කොහොමද? කොහොමද හරියට සමතය වඩන්නේ? කොහොමද හරියට විදර්ශනා වඩන්නේ? කියලා ඒ වගේ මේ ක්ලේශය දුරු කරගන්න නම් මොන වගේ දේවල්ද ප්‍රගුණ කරන්න ඕන? අන්න ඒ විදියට යමෙක් ධර්ම ඉගෙන ගන්නවා. ඒ තමන්ගේ දියුණුව පිණිස. අන්නේ ක්‍රමයට ධර්ම ඉගෙන ගන්න කෙනාට තමයි කියන්නේ නිත්තරණ පරියාප්ති ක්‍රමයට ධර්ම ඉගෙන ගන්නවා කියලා. ඒක භාග්‍යවතුන් වහන්සේ අතිශයින්ම ප්‍රශංසා කරලා තිබෙන කාරණාවක්. හැබැයි දෙකෙම වෙන් වෙච්ච ක්‍රමයක් තමයි මේ බණ්ඩාගාරික පරියාප්ති ක්‍රමයට ධර්ම ඉගෙන ගන්න එක. බණ්ඩාගාරික පරියාප්ති ක්‍රමයට ධර්ම ඉගෙන ගන්නවා කියලා කියන්නේ රහතන් වහන්සේලා. එතන හැබැයි විශේෂයෙන්ම කියලා තියෙනවා ඇයි රහතන් වහන්සේලා ධර්ම ඉගෙන ගන්නේ? උන්වහන්සේලාගේ නිවනේ අඩුවක් පුරන්නවත් අරහත් ඵලයේ අඩුපාඩුවක් පුරන්නවත් උන්වහන්සේලාට තවත් කරන්න මගහැරිච්ච දෙයක් කරන්නවත් නෙවෙයි. මේ ශාසනය අනාගතයේ වෙනුවෙන් පවත්වන්න. අනාගත ශාසනය වෙනුවෙන් තමයි මෙන්න මේ භණ්ඩාගාරික පරියාප්ති ක්‍රමයට යමෙක් ධර්ම ඉගෙන ගන්නව නම් ඉගෙන ගන්නවා කියලා සඳහන් කරලා තියෙන්නේ. ඒක ගොඩාක් වෙලාවට කරන්නේ රහතන් වහන්සේලා. ආනන්ද හාමුදුරුවෝ බණ්ඩාගාරික පරියාප්ති ක්‍රමයට ධර්ම ඉගෙන ගත්තේ. මිහිඳු මහරහතන් වහන්සේත් එහෙමයි. සම්බුද්ධ ශාසනය අනාගතයට පවත්වාගෙන යෑම පිණිසයි මේ ධර්ම ඉගෙන ගන්නෙ. මොකද ධර්මයේ කියනක මේ ලෝකයේ උපද්දව ගන්න පුළුවන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට විතරයි. මොකද උන්වහන්සේට පමණයි ධර්මයේ කියන එක තමන්ගේ ඥාණයට වැටෙන්නේ. ඒ සියල්ල දන්නා සියල්ල දක්නා ඥාණයකින් හෙබි එකම ශාස්ත්‍රුන් වහන්සේ උන්වහන්සේ නිසා. එතනින් මෙහා පැත්තට ගත්තම මේ ලෝකෙ කිසිවෙකුට බෑ පින්වතුනි ਸਰව සම්පූර්ණයෙන්ම මේ ධර්මයේ උපදව ගන්න. ඒකට හොඳම උදාහරණේ තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ උන්වහන්සේගේ ඥානය ගැන කතා කරනකොට කතා කරන උන්වහන්සේ තියෙන අභිඥාව කොයි වගේද කියනවා නම් මහා කල්පයක් වැහි වහිද්දී වැහි බින්දු ගාන ගණන් කරලා කියන්න පුළුවන් ඥානයක් උන්වහන්සේට තිබිලා තියෙනවා. එච්චර අභිඥාවක් තියෙන උන්වහන්සේට සෝවාන් වෙන්නේ කොහොමද කියලා දැනගන්න බැරි වුණානේ. භාග්‍යවතුන් වහන්සේගේම බණපදයක් අහනකම් මේ ලෝකේ සෝවාන් වෙන්නේ කොහොමද කියලා දැනගන්න බැරි වුණා. ඒ කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේටවත් බෑ තමන්ගේ ඥාණයෙන් ධර්මය උපද්දවන්න. ඒක කරන්න පුළුවන් භාග්‍යවතුන් වහන්සේ නමකට විතරයි. ඔය කාරණාව තහවුරු කරන්න පුළුවන් හොඳ සූත්‍ර දේශනාවක් තමයි සෝපාදිශේෂ සූත්‍රය කියන්නේ. මේක අංගුත්තර නිකායේ නවක නිපාතයේ සංග්‍රහ වෙලා තිබෙන සූත්‍රයක්. සූත්‍රෙ කෙටියෙන් සඳහන් කරනවා නම් දවසක් සාරිපුත්ත හාමුදුරුවෝ එක්තරා තීර්ථකාරාමයකට වඩිනවා. ඒ වෙලාවේදී තීර්ථකෝ එකතු වෙලා සාරිපුත්ත මහරහතන් වහන්සේත් එක්ක යම් සංවාදයක යෙදුණා. එතනදී එක තීර්ථකෙක් කියනවා, ස්වාමීනි, මේ ලෝකයේ යමෙක් කෙලෙස් සංසිඳුවන්නේ නැද්ද? සර්ව සම්පූර්ණයෙන්ම කෙලෙස් ප්‍රහීන කරන්නේ නැද්ද? ඒ කෙලෙස් ප්‍රහීන නොකරපු කිසිවෙක් සසරේ කවදාවත් සතර අපායින් මිදෙන්නේ නැහැ කියනවා. කියලා දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේට අදහසක් ඉදිරිපත් කළා. දැන් ඒක තවත් කෙටියෙන් කියනවා නම් තීර්ථකයෝ කියන්නේ කෙලෙස් තියෙන කෙනෙක් මරණයටපත් වුණොත් ඒ කෙලෙස් සහිත මැරෙන හැමෝම දැන් ඊළඟ ජීවිතේ නෙවෙයි සංසාරේ කවදා හරි දවසක සතර අපායට යන්න පුළුවන්. ඒ කෙලෙස් සහිතව මැරෙන කිසිවෙක් සංසාරේ කවදාවත් සතර අපායින් මිදෙන්නේ නැහැ කියලා කියනවා. දැන් ඒක සාමාන්‍යයෙන් අපිටත් අහන්න ලැබුණාම අපිටත් හිතෙන කාරණාවක් නේ ඕක. කෙලෙස් සහිතව මැරෙන කෙනෙක් සතර අපායින් මිදෙන්නේ නැහැ කියන එක. හැබැයි සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රශ්නය සරල වගේ හිතුණට උත්තර දෙන්න ගියේ නැහැ. තීර්ථකයන්ගේ ප්‍රශ්නයයි අදහසයි සරලයි වගේ හිතුණට සාරිපුත්ත හාමුදුරුවෝ උත්තර දෙන්න ගියේ නැහැ. සාරිපුත්ත හාමුදුරුවෝ නිහඬව ඒක පිළි අරගන්නෙත් නැතුව, ඒක ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව එතනින් වැඩලා බුදුරජාන් වහන්සේ හොයාගෙන ගියා. භාග්‍යතුන් වහන්සේගේ ළඟට ගිහිල්ලා කියනවා, ස්වාමීනි, මං අද තීර්ථකාරාමයකට ගියාම තීර්ථකයෝ මෙන්න මෙහෙම කාරණාවක් කිව්වා. ඒ වෙලාවේ අහනෝ, ස්වාමිනී, මොකක්ද ඒකේ අදහස කියලා. එතකොට භාග්‍යවතුන් වහන්සේ කියනවා, සාරිපුත්ත, ඔය බාල අඥාන කෙලෙස් සහිත තීර්ථකයෝ කොහොමද එහෙම කියන්නේ? සාරිපුත්ත, මේ ලෝකේ 9 දෙනෙක් ඉන්නවා කිව්වා. ඒ 9 දෙනාම මැරෙන්නේ කෙලෙස් සහිතව කිව්වා. හැබැයි සංසාරේ කවරදාකවත් ඒ 9 දෙනා සතර අපායට යන්නේ නැහැ කිව්වා. නමුත් තීර්ථකයන්ගේ අදහස තිබුණේ කෙලෙස් සහිත මැරෙන කිසිවෙක් සතර අපායෙන් බේරෙන්නේ නැහැ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා 9 දෙනෙක් ඉන්නවා සාරිපුත්ත. ඒ 9 දෙනාම මැරෙන්නේ කෙලෙස් සහිතව. ඒ 9 දෙනා සංසාරේ කවදාවත් සතර අපායකට යන්නේ නැහැ. කවුද ඒ 9 දෙනා? සෝවාන් වහන්සේලා 3 නමක් ඉන්නවා. ඒක බීජ, කෝලංකෝල, සත්තක්කත්තු පරම කියලා 3 දෙනෙක් ඉන්නවා. ඊළඟට සකදාගාමීන් වහන්සේලා සාමාන්‍යයෙන් කියන 1 නමක් ඉන්නවා. අනාගාමීන් වහන්සේලා 5 නමක් ඉන්නවා. එතකොට ඔන්න ඔය 9 දෙනා වහන්සේලා දැන් සෝවාන් වහන්සේ ප්‍රහීන කරන්නේ දස සංයෝජන වලින් 3යි. ඒතර තව 7ක් මිතුරු වෙලා තියෙනවනේ. ඒ කියන්නේ සෝවාන් වහන්සේ මැරුණොත්, සෝවාන් භාවයේ ඉන්න කෙනෙක් මැරුණොත් නිකලෙස්ව නෙවෙයි මැරෙන්නේ, කෙලෙස් සහිතව. ඉතින් ඒ නිසා එයා සංසාරේ ඇවිදිනවා. කියලා තියෙන ජීවිත 7ක් යනවා කියන උපරිමම. නමුත් පින්වතුනි, ඒ සෝවාන් වහන්සේ කවරදාකවත් සතර අපායට යන්නේ නැහැ. සහවස්ස දස්සන සම්පදාය, තයස්සු ධම්මා ජහිතා භවಂತಿ, සක්කාය දිට්ඨි විචිකිච්ඡිතංච සීලබ්බතං වාපි යදද්දිකින්චි චතෝ හපායේ හිච විප්පමුත්තෝ යචා බිඨානානි අබබ්බෝ කාතෝ කියලා තමයි සාකච්ඡා කරලා තියෙන්නේ. සතර අපායට යන්නේ නේ සෝවන් වහන්සේ. ඒ වගේම තමයි සකදාගාමි වහන්සේ සංයෝජන ධර්ම තුනක් සම්පූර්ණයෙන්ම ප්‍රහීන කරනවා, දෙකක් යටපත් කරනවා. උන්වහන්සේ යන්නේත් නේ. අනාගාමි වහන්සේ සංයෝජන පහක් සර්ව සම්පූර්ණයෙන්ම නැසනවා. හැබැයි පහක් තියෙනවා. හැබැයි උන්වහන්සේ යන්නේත් නේ. ඒ ওই විදිහට ගත්තම ওই නම දිනාම සතර අපායට යන්නේ. එතකොට දැන් බලන්න මෙතන තියෙන වැදගත් කරුණ තමයි දැන් අපෙන් කවුරු හරි ওই ප්‍රශ්නේ අහුවා නම් අපිත් කියන්නේ ඕ කෙලෙස් සහිතව මරණ කෙනෙක් සතර අපායට යන්න පුළුවන්. නමුත් බලන්නකෝ සාරිපුත්ත හාමුදුරුවෝ ඒකට උත්තර දුන්නේ නෑනේ. उत्तर नोदी भाग्यतुन हंसेगी में कारण एक अदहस करन मुखद අපිට හිතුණාට ඒක හිතලා උත්තරයක් දෙන්න පුළුවන් ප්‍රශ්නයක් වගේ කියලා හිතන්නකෝ. ඒ ප්‍රශ්නෙට උත්තරේ දුන්නු විදියට නිවැරදි උත්තරයක්ද වැරදි උත්තරයක්ද ලැබෙන්නේ? අපි දුන්නු විදියට දුන්නා නම් වැරදි උත්තරයක් නේ ලැබෙන්නේ. ඉතින් බලන්න භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ ඥාණයෙන් අවබෝධ කරගෙන කියනවා මෙන්න මේක තමයි නිවැරදිදී. ඒ කියන්නේ ඒ ඥාණයෙන් වටහාගත්තු දේ පිඟුතුනි සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ඥාණයට වැටහුණේ නෑනේ. අන්න එහෙනම් හිතන්න මේ ධර්මය කියන එක අපිට උපද්දවන්න පුළුවන් එකක් නෙමෙයි. අද කාලේ සමහර අය කියනවනේ චෝදනා කරනවනේ මේ ධර්මයේ වෙනස් වෙලා මේ ධර්මයේ වැරදි. පිටුතුනි මේක වැරදි කියලා කියනවා නම් කවුරු හරි කෙනෙක් අපි දුක් විඳ ඕනේ. එහෙනම් අපි හිත හදා ගන්න ඕනේ දැන් බුද්ධෝත්පාද කාලයත් ඉවරයි, දැන් ශාසනයකුත් නෑ, මේ කිසිම දෙයක් නැහැ කියලා හිත හදා ගන්න ඕනේ. දැන් අද කාලේ සමහර ලාවට අර නොඑක් කාලවල පහළ වෙනවනේ විවිධ පිරිස් විනාශ වෙච්ච ධර්මය හදනවා කියනවා, මේක වෙනස් වෙලා කියනවා, මේක තමයි නිවැරදි ධර්මය කියනවා. ඉතින් එක එක්කෙනාගේ අදහස ඉතින් ඉදිරිපත් කරනවා. ඕවට ඉතින් ඇත්තටම පුදුම වෙන දෙයක්වත් නැහැ. ඕවා පරණ ප්‍රශ්න. බුදුරජාන් වහන්සේ වැඩ හිටපු කාලෙත් තිබුණා, ඊට පස්සෙත් තිබුණා, දැනුත් තියෙනවා. අනාගතයේ මේ ප්‍රශ්න තව තව වැඩි වෙනවා. හැබැයි තින් පිං මදි නුවණ නැති අය ඒ පැත්තවල ගිහිල්ලා මේ වටින යුගයක ලැබිච්ච වටිනා ජීවිතේ නැති කරගෙන භයානක සංසාර ගමනකට ආයිමත් ඇදගෙන වැටෙනවා. ඉතින් ඒකෙන් ඔවුන්ගේ අභාග්‍යය ඇත්තටම. ඉතින් මේ ධර්මයේ කියන එක පිංඔතනේ මේ ලෝකේ තවත් කාටවත් උපද්දවන්න බෑ. ඒක උපද්දවන්න පුළුවන් මතක තියාගන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට විතරයි. නුවණින් කල්පනා කරලා බලන්නකෝ බුදු කෙනෙක් නැත්තම් කොහොමද පින්වතුනි මේ ලෝකේ විශේෂ වෙන්නේ? තවත් කෙනෙකුටත් මේක පින්වතුනි හදන්න පුළුවන් නම්, අඩු ගානේ නිවැරදි කරන්න හරි පුළුවන් නම්. ඉතින් එහෙම කරන්න බෑ මේක. ඒක නිසා තමයි බුදුරජාන් වහන්සේ ධර්ම දේශනා කරද්දී වත්තා පවත්තා කියලා ක්‍රමයකට මේ ධර්මයේ දේශනා කරේ. වත්තා කියන දේශනා කරනවා, පවත්තා කියන්නේ මේ ධර්මය නිවන් දකින ශ්‍රාවකයන් ඉන්න තාක්කල් විනාශ නොවෙන අදිෂ්ඨාන කරනවා. ඊ අදිෂ්ඨානයේ තියෙන තාක්කල් මේ ධර්මයේ වෙනස් වෙන්නේ නෑ. ඒකේ විද්‍යටම පවතිනවා. ඒක කාටවත් වෙනස් කරන්න බෑ. ඉතින් ඒක කියලා තියෙන්නේ මේක ප්‍රතිවර්තනය කරන්න බෑ. සමනේනවා, බ්‍රාහ්මණේනවා, දේවේනවා, මාරේනවා, බ්‍රහ්මුණාවා, කේනචිවා කියලා තියෙන එහෙමයි. සමනේනවා බලන්නකෝ ඒකේ වැදගත්කම. හාමුදුරුවෝ නමකටවත් සමනේනවා මේක වෙනස් කරන්න බෑ. බ්‍රාහ්මණේනවා බ්‍රාහ්මණයෝ කියලා අදහස් කරන්නේ උගත්ය සම්මත පිරිස. විවිධ ශිල්පවලින් එහෙම කෙනෙකුටවත් පින් උතුණි මේක වෙනස් කරන්න බෑ. දේවේනවා දෙවියෙකුටවත් බෑ, මාරේනවා මාරයටවත් බෑ, බ්‍රහ්මුණාවා බ්‍රහ්මීකුටවත් බෑ, කේනචිවා කාටවත් බෑ. අපටිවත්ය මේක ප්‍රතිවර්තනය කරන්න. එහෙම දහමක් මේ දහම. ඉතින් විවිධ කාලවල විවිධ විවිධ දෘෂ්ටීන් අල්ලගත්තු අය ඒව ප්‍රකාශ කරද්දී ඒ දෘෂ්ටීන් වලට ඇලිලා ඒ පස්සේ යන පිරිස හිටියා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ කාලෙත් කොච්චර හිටියද? දෙසටක් මිත්‍යා දෘෂ්ටි තිබුණනේ. මේ තරම් නිර්මල දහමක් තියාගෙන සඳ මඩල වගේ බබලන ධර්මයක් තියෙද්දී අපි බින්දුතුන් බලනකො කී දෙනෙක් හිටියද නිගණ්ඨයන්ගේ පස්සේ ගියකෝ? නිගණ්ඨනාත පුත්ගේ පස්සෙන් ගියපු විශාල පිරිසක් හිටියා. මක්කලී ගෝසාලගේ පස්සෙන් ගියපු තවත් විශාල පිරිසක් හිටියා. අජිත කේවසල කම්බලගේ පස්සෙන් ගියපු තවත් විශාල පිරිසක් හිටියා. බින්දුතුන් ඕන්ට බණපද ඇහිලා නැද්ද? ඇහෙනවා. නමුත් ඒක පිළිගන්න තරම් පින නැහැ. ඉතින් ඒ නිසා ඒ මිත්‍යා දෘෂ්ටි සංකල්ප දරණ අයගේ පස්සේ යන පිරිස දිහා බලලා කවුරුවත් තමන්ගේ සිතුවිලි දුර්වල කරගන්න එපා. මොකද ඔවුන්ට ඒ සම්මා දිට්ඨිය දකින්න පුළුවන් පින නැතිකම තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ වගේ කාල විවිධ යුගවල එනවා. නමුත් පින්වතුනි තේරුම් කරගන්න මේ දේ, මේ ධර්මය කියන එක මේ ලෝකේ තවත් කාටවත් උපද්දවන්න පුළුවන් එකක් නෙමෙයි. මේ ධර්මය ලෝතුරා බුදුරජාණන් වහන්සේට පමණයි පින්වතුනි මේ ලෝකේ උපද්දවන්න පුළුවන්. වෙන කාටවත් මේක බෑ. මේ බුද්ධෝත්පාද කාලයේ නිමාවටපත් වෙන දවසේ මේ ධර්මයේ විනාශ වෙනවා. පරියප්ති අන්තර දහනේදී මේ සියලුම ග්‍රන්ථ ටික විනාශ වෙලා යනවා. එතනින් පස්සේදී ආයි දහමක් කියලා එකක් මේ ලෝකේ නෑ. ඊළඟට ලිංගාන්තර දහණය වෙනවා. ඊළඟට ධාතුන්තර දහණය වෙනවා. ඒ ලිංගාන්තර දහණය කියන්නේ භික්ෂුන් වහන්සේලා ਸਰව සම්පූර්ණයෙන්ම අවසන් වෙලා යනවා. ඊළඟට ධාතුන්තර දහණය වෙනවා. ඒ කියන්නේ සියලුම ධාතුන් වහන්සේලා ආදාහනය වෙලා අළු වෙලා යනවා. එතකොට ඉලෙමින්නේ අබුද්ධෝත්පාද කාලය. ඉතින් ඒ අන්තර කල්පේ ඉවර වෙලා ඊළඟ අන්තර කල්පේ ලැබෙද්දී මිනිසුන්ගේ වර්ෂ ආයුෂ 80000ක් වෙන කාලෙදී තමයි ආයමත් නැවත මෛත්‍රී භාගතුන් හසේ පහළ වෙන්නේ. ඒ අතර කාලය තුල පින්වුතුනි ධර්මයක් කියලා එකක් සාකච්ඡා කරන්නේ. යම් යම් කරුණු කාරණා තියෙන්න පුළුවන්, හැබැයි දහමක් කියලා එකක් එතකොට නෑ. ඒතර මෛත්‍රී භාග්‍යතුන් වහන්සේගේ කාලෙදී තමයි ආයමත් අර පොළොවට පස් වෙච්ච නගරය ආයමත් උඩට මතු කරලා ගන්නේ. ඒ වගේ මේ ධර්මය යට වෙලා ගියපු ධර්මය ආයමත් උඩට මතු කරලා ගන්නවා. ඒ නිසා මේ ධර්මය කියන එක කාටවත් තනියෙන් උපද්දව ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක රහත් නෙවෙයි පසේ බුදු වුණත් මේ සර්ව සම්පූර්ණයෙන් දහම වටහා ගන්න බෑ. ඉතින් ඒකයි මෙතන මේ කාරණාව ටිකක් වැදගත් නිසා මම මේ විස්තර කළේ. මොකද මේකේ වැදගත්කම තමයි මිහිඳු මහරහතන් වහන්සේ පිඟුතුනි උපසම්පදාව ලබන දවසේ සිව්පිරිසිඹියාවටපත් අරහත් ඵලය ලැබලත් උන්වහන්සේ 3 අවුරුද්දක් යනකන් ත්‍රිපිටකයට කතාව ඉගෙන ගත්තා. ඒ කියන්නේ මුල් සංගායනා දෙකේම සංගායනා වෙච්ච ඒ ධර්ම ඉගෙන ගත්තා. ඇයි ඒ ඉගෙන ගත්තේ? ශාසන ඉදිරියට පවත්වන්න. මොකද උන්වහන්සේට තමයි මේ ශාසනේ විශාල කොටසක් ඉටු කරන්න තියෙන්නේ. අන්නේ කොටස ඉටු කරන්න ඕන නිසා උන්වහන්සේ මේ ධර්මයේ තනින් එහා පැත්තට ඉගෙන ගත්තා. ඉතින් මේ කාරණාව වැදගත් කියලා මම මතක් කළේ ඒකයි. මොකද ධර්මය කියන එක මේ ලෝකේ තවත් කාටවත් උපද්දවන්න බෑ කියන කාරණාව. ඉතින් ඒ නිසා අපි ධර්මය කියලා එක පිළිගන්නව නම් එකිනෙකාට හිතන හිතලු දහම හැටියට පිළිගන්න එපා. මොකද විවිධ විවිධ අයට පින්වතුනි විවිධ විවිධ අදහස්නේ තියෙන්නේ. යමක් පිළිබඳ නිර්වචනය කරන්න කියලා කිව්වොත් බලන්නකො එක කාරණාව සම්බන්ධයෙන් නිර්වචන කීයක් ඉදිරිපත් කරන්න පුළුවන්ද? මොකද එක්කෙනාට එක එක විදියට දකින්න කෝණ වලින් තමයි ඒක පේන්නේ. හරියට අර අන්ධයෝ පස් දිනේ ගිහිල්ලා ඇතා කොයි වගේද කියලා විස්තර කරනවා වගේ. ඉතින් අපිත් මේක විස්තර කරන්න ගත්තොත් ඉතින් අපට තේරෙන ඥාණයෙන් අපට වැටහින්නෙත් එහෙම තමයි. අන්ධයෝ පස් දෙනෙක් ඇතා විස්තර කරා වගේ අපටත් විස්තර කරන්න පුළුවන්. වල්ගේ අල්ලල කෙනෙක් කිව්වා කොස්සක් වගේ ඇතා කියලා. කකුල් ටික අල්ලල එක අන්ධෙක් කිව්වා ඇතා මේ වංගෙඩියක් වගේ කියලා. ඉතින් ඒකේ ඒ උන්ට වැටහෙන විදිය. ඉතින් අපේ ඥානේනොත් මේ ධර්මයේ විස්තර කරන්න ගත්තොත් ওই විදියට තමයි වැටෙන්නේ. ඒ නිසා මේ ධර්මයේ කියන එක බුදුරජාණන් වහන්සේ අපට ඇත්තටම දේශනා කළේ අපට නිවන් දකින්න. ඉතින් ඒ යමේ ධර්මයේ කියලා එකක් පිළි අරගන්නව නම් පිළි අරගන්න ඕන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ පමණයි. ඉතින් ඒ ධර්මයේ අදට නිර්මලව සංග්‍රහ වෙලා තියෙන්නේ පින්වතුනි සම්බුද්ධත්ව ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ පමණයි. ඉතින් ඒ සම්බුද්ධත්ව ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ සංග්‍රහ වෙලා තියෙන ඒ කාරණාව පිරිසුදුයි කියන කාරණාව අපි කලින් දවසක දේශනා කරලා තියෙනවා. ඊතරදී අපි විග්‍රහ කරලා තියෙනවා අපේ පින්වතුන්ට විශේෂයෙන්ම මේ ත්‍රිපිටක ධර්මය සංගායනා වෙච්ච විදි ඊළඟට ඒවා කාලයෙන් කාලෙට ග්‍රන්ථවලට එන විදියටම ආපු විදි ඒවා පිළිබඳව අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒ නිසා මේ තියෙන සම්බුද්ධත්ව ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාව ඊටාම පිරිසුදු ග්‍රන්ථ පෙළක්. ඒ නිසා මේ කාරණාවෙන් තමයි අපි ධර්මයේ හැටියට යම් කාරණාවක් ඉගෙන ගන්නව නම් යමක් අපි දියුණු කරගන්නව නම් කරගන්න තියෙන්නේ. ඉතින් මේ කාරණාව ගොඩාක් වැදගත් කරුණක්. මොකද මිහිඳු මහරහතන් වහන්සේ පවා අරහත් ඵලය ලැබලා. ඒතකොට ඒකෙන් තේරෙනවා මේ රහතන් වහන්සේ නමකටත් මේක තනියෙන් උපද්දවන්න බෑ කියලා. 3 අවුරුද්දක් යනකම් මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ ළඟ ත්‍රිපිටක අටකතාව ඉගෙන ගත්තා. ඉතින් ඒ කාරණාව මෙතන මං හිතන්නේ වැදගත්ම කාරණාවක් සාකච්ඡා කරන්න වටින. එමනම් අද කාලේ නිමාවට පත් වෙලා තිබෙන නිසා අපි දේශනාව නිමාවට පත් කරනවා. ඉතින් අද අපි සාකච්ඡාවේ කතා කළේ මිහිඳු මහරහතන් වහන්සේ සහ සංඝමිත්තා මහරහත් තෙරණිය සම්බුද්ධ ශාසනයට ආපු ආකාරය පිළිබඳව. එමනම් අපි අද කාලේ නිමාවට පත් වෙලා තිබෙන නිසා දේශනාව නිමාවට පත් කරනවා. එමනම් අද දවසේ අපි රැස් කරගත්තු සියලුම කුසල් අද දේශනාවේ දායකත්වයේ දරන පින්වතුන්ට අපි මේ වෙලාවේදී විශේෂයෙන්ම අනුමෝදන් කරනවා. ඉතින් අද දේශනාවේ දායකත්වයේ දරන්නේ මාතලේ මන්දණ්ඩාවිල මීරියම් පතිරේ මෑණියන් ඉරේෂා යශිකලා චන්දිමා කියන මිනිමේ දියණියන් 3 දෙනා විසින්. ඉතින් ඒත් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා මාතලේ මන්දණ්ඩාවිල අංක 14න් 10B නිවසේ පදිංචිව සිට 2029 වෙනි දින මරණයට පත්වෙච්ච ටෙරන්ස් පතිරේ පියාණන්ට පින්පෙත් අනුමෝදන් කරන්නට. ඉතින් එතුමාගේ දෙසැම්බර් 24 වෙනි දිනට යෙදෙන ජන්මදිනය සිහිපත් කරලා එතුමාණන්ට පින් අනුමෝදන් කරන්න අද දවසේ ඒ මෑණියන් එවගේ මේ දරුවන් 3 දෙනා බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අපි අද දවසේදී ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක පිරිසකට මේ උතුම් වූ ධර්මයේ ශ්‍රවණය කරලා ඒකට මග හසර ලබලා දීලා රැස් කරගත්තු සියලුම පින් අපි ඒ පියාණන්ට අනුමෝදන් කරමු. ඉතින් එතුමා මේ පින් අනුමෝදන් වේවා. එතුමාගේ භවගාමී ජීවිතය සුවපත් වේවා. එතුමා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ පින උපනිශ්‍රේ වේවා කියලා අපි සාදු කියා පින් අනුමෝදන් කරමු. ඒ වගේම මීරියම් පතිරේ ආදරණීය මෑණියන්ටත් මේ වෙලාවේ ආශිර්වාදයේ කරනවා. ඉතින් මේ මෞතුමියට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. කායික මානසික සුවපත් භාවයේ සැලසේවා. ඒ මෑණියන්ට මේ උතුම් වූ ධර්මීය මනාකොට අවබෝධ කරගෙන තවත් බොහෝ කුසල් දහම් වඩා ගන්නට ඒ මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය දිගාසිර සම්පත් ලැබේවා කියලා අපි ආශිර්වාදේ කළ සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ආදරණීය දරුවන් තුන් දෙනාටත් අපි ආශිර්වාදේ කරනවා. ඉතින් ඒ දියණිවරුන් තුන් දෙනාටත් මේ උතුම් පිනෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. කායික මානසික සුවපත් භාවය ලැබේවා. ඒ දූ දරුවන් කරගෙන යනු ලබන සියලු කටයුතු සාර්ථක වේවා. ඔවුන්ගේ අනාගත ගමන කිසිම කරදරයක් බාධකයක් උපද්‍රවයක් නැතුව නිදුකින් නිරෝගීව ඔවුන්ගේ ගමන ගමන් කරන්නට ඔවුන්ගේ බලාපොරොත්තු අපේක්ෂා සියල්ල සාර්ථක කරගෙන ඔවුන්ගේ අනාගතය බබලවා ගන්නට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අපි මේ වෙලාවේ දරුවන්ටත් ආශිර්වාදේ කරනවා. ඒ වගේම ඕනෝ නමි මිය පරලෝකියාවෝ සියලු මියගේ ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා කියලා පින්පෙත් අනුමෝදන් කරනවා. එමනම් අද දවසේදී එයත් හැම දිනාටම පින් දෙන ගමන් රැස් කරගත්තු සියලුම පින් net නාලිකාවේ සභාපතිතුමන්ටත් සාමාන්‍ය අධිකාරතුමන්ටත් කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටම අපි මේ වෙලාවේදී ආශිර්වාදේ කරනවා. ඒ වගේම ලඟා කරගත්තු සියලු පුණ්‍ය ධර්මියෝ සුද්ධහ වාසය කරන්නා වූ සියලුම අරහත් අනාගාමී බ්‍රහ්ම රාජයාණන් වහන්සේලාටත් බ්‍රහ්මලෝක වාසී සියලුම ආර්යෝ සත්පුරුෂෝ බ්‍රහ්මීන් වහන්සේලාටත් සදීව ලෝක වාසී සියලු ආර්යෝ සත්පුරුෂෝ දිව්‍ය රාජෝත්තමයන් වහන්සේලාටත් මහා මෛත්‍රී බෝසතාණන් වහන්සේටත් සියලෝම මහා බෝසතාණන් වහන්සේලාට ඒ බුද්ධ ශාසනවල පාරමී දම් පුරන්නා වූ සිව්වණක් පිරිසටත් ශක දේවේන්ද්‍රයාණන් වහන්සේටත් තෙතිස් මහා දෙව් රජවරුන්ටත් උන්වහන්සේලාගේ පිරිසටත් සතරවරන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේලාටත් උන්වහන්සේලාගේ පිරිසටත් සූර්ය දිව්‍ය රාජයන් වහන්සේ චන්ද්‍ර දිව්‍ය රාජයන් වහන්සේ ඇතුළු උන්වහන්සේලාගේ පිරිසටත් සීත වලාහක උෂ්ණ වලාහක අබ්බ වලාහක වාත වලාහක වැස්ස වලාහක කියන වලාහක කායක දෙවිවරුන්ටත් උන්වහන්සේලාගේ පිරිසටත් මණියක් එක නාගරාජයාණන් වහන්සේ විශාල රූප දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ පතවිපාල දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ ඉන්දක දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ සුමන නාගරාජයාණන් වහන්සේ ඉන්ද මානවිකාව මහා මහින්ද දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ මණිමේකලා දෙව්දුව මහා ഘോഷ දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ මහා සේන දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ සුමන සමන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ උප්පලවන්න දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ ඇතුළු සියලුම සම්මාදිට්ඨිකාරයෝ සත්පුරුෂෝ දිව්‍ය රාජෝත්තමයන් වහන්සේලාට මේ සියලු පින් අනුමෝදන් වේවා. භාග්‍යවතුන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා අප්‍රමාදීව රකින්න සම්බුද්ධ ශාසනය රකින්න උන්වහන්සේලාටත් මේ සියලු පින් අනුමෝදන් වේවා කියලා අපි සාදු කියා පින් අනුමෝදන් කරමු. ඒ වගේම රැස් කරගත්තු සියලු කුසල සම්භාර ධර්මයන්ගේ බලයෙන් ඔබ අප හැම දිනාටම නිවන් දකින ජාති දක්වාම සම්මාදිට්ඨික ජීවිත ලැබේවා. ත්‍රි හේතුක ප්‍රතිසන්දි ජීවිත ලැබේවා. සද්ධා සීල සති සමාධි ප්‍රඥා දියුණු තියුණු වේවා. බාලයන්ගේ ඇසුර නොලැබේවා. බාලයන්ගෙන් අල්ප මාත්‍ර හෝ බාධාවක් ඇති නොවේවා. කල්යාණ මිත්‍රයන්ට සත්පුරුෂයන්ට එරෙහිව සිතුවිලි මාත්‍රයක්වත් නූපදීවා. කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලැබේවා. කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලැබේවා. භාග්‍යවතුන් වහන්සේගේ නිර්මල පරියාප්ති ධර්මියම අහලා අවබෝධ කරගෙන ඒවා ප්‍රගුණ කරන්න ශක්තිය ලැබේවා. නිවන් දකින ජාති දක්වාම දුක කියන වචනේවත් නොඇසේවා. සැපවත් ජීවිතම ලැබේවා. බුද්ධෝත්පාද කාලවල සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ අනුකම්පාව ලැබේවා. අබුද්ධෝත්පාද කාලවල පසේ බුදුරජාණන් වහන්සේලාගේ අනුකම්පාව ලැබේවා. අවසානයේදී ඔබ අප හැම දිනාටම කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ උදාාර කුසලානිසංස ධර්මය පාරමී ධර්මයක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං. චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං. චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං. අද නිත්‍යයෙන් ධර්ම දර්ශනාවට වැඩමකට වදාළ පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. සාදු සාදු සාදු. පින්වත් ඔබ සැමට තෙරුවන් සරණයි.